उन्हें कहूँ मारे कैरिगा वीनर मिनी सुधेना किए नो मैं आगे प्रमाण पूरी होने आते बालान्ने का काटे थे ना साथे आरी एट मी पैटी एक वागे ऐतो कटे कैरी सर हटा वे लहानो ऐ मीयो का ताक राने में वागे द ऐते मेतने ने का मनसे कानिक के नाटक किए नो मैंने मेकल लगे काटे वाला दान मो नतंग अपिको हम तो मेकल लो माँ कटे के डर गने आने ऐतो कटे कैरी बाहे वे नो ऐ दुआन न पतंगा नो हबाई का पार टम ऐ बीम ठंड के न बैठे नो ඉතින් කැරි කියනෝ ඩෑඩ් මෙතන නැහනේ සීතා මම් ප්ලීස් මෙතනට එන්න මාව බේරගන්න අර මනසේ කැරි වල්ලන්න හදද්දිම එකපාරට ඔහුට හොඳ පාරක් වදිනව පොල්ලකින් කැරි කල්පනා කරනවා ඇගේ සීතා මම් මෙතනට ආවද කියලා මොකද ලයිට් එලි මැද්දෙන් තමයි අයිට මේ විදිහට පේන්නේ කැරි කියනවා සීතා දේව මෑණියන් මෙතනට ඇවිල්ලා හැබැයි ඉතින් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මේ ඉම්ලේ इमले हाँ ना पते ओया होंडिंग ना अरु मिनिसो देना पाऊँ किए ना ए अलगानु आये केल्ला हाँ बाय इमले मिनिसो देना टम हाँ द टम गहानु आ कहरे कहले इमले के पेटी पासिंग हैंगे ना इमले किए ना मेच्चर में गुटिकाला तमल्ला टे तेरे ने ना द माँ में दरवाट आता कुत्ते अने तमल्ला टेड देने ना किया ऐतो कटे मैं मिनिसो किए ना हारी मैडम अपे हेनंग सेरे टम कालिंग ओया वह हैंडल करेगाना इमले किए ना मैं ना करिये वेनस वेला ඔතනින් නොය මරෙන්ගේ භාෂාවත් වෙනස් වෙලා හැබැයි තින් සාමාන්‍යයෙන් මනසේ ගොඩ ගැවට පස්සේ පාඩමක් නම් ඉගෙන ගන්නවා ඒක හැමෝටම පොදු කරුණක් නේ තමුල්ල මොනාද ඔය බලාගෙන ඉන්නේ එනවා ඉතින් එතකොටම මෙතන කැම්ප් එකේ සිකියුරිටි ගාඩ් එකේ කට්ටිය දවගෙන එනවා ඉතින් මේ මිනිස්සු දෙන්න පැනලා දුවනවා සර්වන්ට් ලෙවෙල් අහනවා මැඩම් ඔයා හොඳින්ද එම්ල කියනවා ඉතින් ඉම්ලේට පස්සේ බිමට පහත්ලා කැරිට කියනවා පොතේ බය වෙන්න එපා මොකද වෙන්නේ ඒ අතරේදී දේවිකාව චෙක් කරන ડોක්ටර් වෙලා කියනවා දැන් මිසස් දේවිකාගේ අවදානම් තත්ත්වය නම් අඩු වුණා රුද්‍රයාණන් අහනවා ඒ ડોක්ටර් මොකද දේවිකාට වෙලා තියෙන්නේ ડોක්ටර් කියනවා එයා ඉන්නේ මං හිතන්නේ ලොකු ස්ට්‍රෙස් එකක එක පාටම මේ විදිහට ඇටැක් එකක් ඇවිල්ලා තියෙන අන්න ඒ නිසායි දැන් ඔයාලට ගිහලා ආව මොන ගහන්න පුළුවන් ඉතින් ශිවානි දේවියා මහලා දේවියන්ට ස්තුතිවන්ත වෙනවා කටියම කඩිමඩේ යන්නේ දේවිකාව බලන්න හැබැයි ඉතින් මෙතන ධෛර්ය නතර වෙනවා රුත්‍රාණ ධෛර්යයට කතා කරනවා ඕකේ නෝ අද දේවිකාට මොන හරි දෙයක් වුණා නම් අත්තමයි පුතේ මටම සමාවක් දී ගන්න බැරි වේවි මං ඇත්තටම ගොඩක් බය වුණා මට කිසිම දෙයක් තේරුම් ගන්න බැරුවයි හිටියේ හැබැයි ඔයා ගොඩක් වගකීමෙන් වැඩ කරා දේවිකාව හරි වෙලාවට හොස්පිටල් එකට එක් කරගෙන ආවා එවගේම සේරම ෆෝමැලිටිස් ටික කම්ප්ලීට් කරා මං දන්නවා පුතේ මට හොඳ තාත්තා කෙනෙක් වෙන්න බැරි වුණා හැබැයි මගේ පුතා ගොඩක් වගකීමෙන් එයාගේ රාජකාරිය ඉෂ්ට කරනවා එයාගේ වගකීම ඉෂ්ට කරනවා ධෛර්ය කියනවා අතරම මෙතන හිටියත් කරන්නේ මේ දෙම තමයි තාත්තේ අනික පුතෙක් මොන හරි දෙයක් කරාම ඒක උදව්වක් වෙන්නේ නැහනේ ඒක එයාගේ වගකීම ඔය විදිහට කතා කළා මම පිටමනසෙක් කරන්න එපා තාත්තේ රුද්‍රයාණන් කියනවා අතමට දැනුණා මගේ පුතා ගොඩක් පරිණත වෙලා කියලා එයාට පුළුවන් මාවයි මගේ පවුලයවයි බලා ගන්න. අනේ අතරෙදි ඉම්ලි කැරිව ඇතුළට එක්කරගෙන ඇවිල්ලා සමා කැම්ප් එක ඇතුළට ඉම්ලි හනුව කැරිගෙන් පුතේ ඔයා හොඳින්ද කො බලනවට තෝලුණාද කියලා අයියානේ අයිය ඔයා මොකද කතා නොකර ඉන්නේ එතෙන් කැරි හනුව ඔයා මගේ සීත මාම්ද සීත දේව මෑණියෝ ඉන්නේ ඉම්ලි පුදුම වෙලා බලාගෙන ඉන්නවා අය හනුව සීත දේව මෑණියෝ කැරි එතකොට කියනවා ඔයා දේවාලෙ ඉඳගෙන ආවේ මාව බේරගන්නද ඉම්ලි කැරිගෙන් අහනවා කවුද ඔයාට එහෙම දෙයක් කියලා දුන්නේ කැරි උත්තර දෙනවා මගේ ඩෑඩ් තමයි මට එහෙම කිව්වේ සීත මාම් කවදාවත් අපිව තනි කරන්නේ නැහැ කියලා යමට කිව්වා මං ඉතින් තනි වෙලා හිටපු වෙලාවෙනේ ඔයා වෙලා මාව බේරගත්තේ එහෙම නේද සීත මාම් ඉම්ලි කැරිව වැළඳ ගන්නවා ඇගේ ඇස්වල කඳුළු අය කඳුළු පෙද්දගෙන කියනවා පුතේ ඔයා දන්නවද මේ ලෝකෙට මෙන්නේ සීත දේව මෑණියෝ එක්කෙනයි. හැබැයි මම නෙමෙයි. ඒ වුණත් මමත් ඔයා වගේම සීත දේව මෑණියන්ගේ පැතිමතේ. කැරි අහනවා ඉම්ලිගෙන්. මට කියන්නකෝ. මම ඔයාට කොහොමද කතා කරන්න ඕනේ? ඉම්ලි කියනවා. ඔයාම කල්පනා කරලා කියන්නකෝ. එතකොට කැරි උත්තර දෙනවා. ඩෑඩ් මට කියලා දීලා තියෙනවා. එක කතාවක්. හරිම නිර්භීත ලස්සන ප්‍රින්සස් කෙනෙක් ගැන. එයා නරකයව එළවනවා. හරියට ඔයා වගේ. එතකොට ඔයා තමයි මගේ ප්‍රින්සස් ආන්ටි. Thank you ප්‍රින්සස් ආන්ටි. ඉම්ලගේ නෝ යෝ වෙල්කම් ඩාලින්. දැන් කියන්නකෝ. ඔයාගේ ඩෑඩ් කොහෙද? කැරි කියනවා. ඩෑන් ගෙදර.
එතකොට එම්ලේ අහනවා ඒ කියන්නේ ඔයා ඩැඩ් හොරෙන්ද ආවේ මෙහාට අනේ පුතේ ඔයා හරි චූටි නේ තාම ඔයා කොහොමද මෙහාට තනියම ආවේ ඔයාට චොට්ටක්වත් බය හිතුන්නේ නැද්ද හදිසි ඔයා අතර මං වුණා නම් එහෙම එතකොට කැරි කියනවා මං ඩැඩ් එක මේ පාර නිතර නිතර ගිහින් තියනවා මට මේ පාර ගොඩක් මතකයි ප්‍රින්සස් ආන්ටි එම්ලේ කියනවා ඒකත් එහෙමද හරි මට කියන්නකෝ දැන් ඔයා මොකද මෙතෙන්ට ඇවිල්ලා කරේ කියන්නකෝ ඔන්නේ තෙන් කෑරේ එයාගේ කතාව කියන්නේ පටන් ගන්නවා බර්ත්ඩේ gift එක විදිහට summer camp එකට එන්න ඕන වුණා එතකොට ඉම්ලිය අහනවා පුතේ ඇත්තටම ඔයා summer camp එකට එන්න ගොඩක් කැමතිද කෑරේ කියනවා ඉම්ලිය අහනවා ඇයි ඉතින් ඔයා මේකට ආවේ නැත්තේ එතකොට කෑරේ උත්තර දෙනවා මම මේ camp එකට එවන්න මගේ dad ගාව ගොඩක් සල්ලි තිබුණේ නැහැ මොකද මේ camp එකේ principal ට අපි සල්ලි ගෙවන්න ඕනේනේ ඉම්ලි කියනවා පුතේ කැම්ප් එකේ ප්‍රින්සිපල් කෙනෙක් නෙමෙයි ඉන්නේ. අමයි එතන ඩිරෙක්ට් කරන ආන්ටි කෙනෙක් නම් ඉන්නවා. ඔයා වගේ හොරතල් චූටි බබෙක්ව දැක්කහම එයා නිකම්ම එකඟ වෙනවා. මේ කැම්ප් එකට ආව ගෙන්න ගන්න. මම එයාත් එක්ක කතා කරන්න. ඊට පස්සේ ආව කැම්ප් එකට ගෙන්න ගන්න. මම හිට උදේම එන්නම් ආලගේ ගෙදරට. කැරි හනුව ඇත්තමද? ඒත් ඉතින් ප්‍රින්සස් ආන්ටිගේ පොයේ ආන්ටි මාව මේකට ගෙන්න ගන්න කැමති වුණේ නැත්නම් එහෙම එම්ලි කියනවා එහෙනම් මං එයාට පනිෂ් කරනවා එම්ලි කැනිට චුට්ටක් හිත ගැවුවාම එයාට හරියට හිනා අය කියනවා දැන් ඉන්නක පුතේ මං ඔයාව ගෙදරට ගිහලා ඇල්ලවන්නම් කැරි අහනවා ඩැඩ් මට බැන්නොත් එම් මොකද කරන්නේ එම්ලි කියනවා නෑ පුතේ ඩැඩ් ඔයාට බනින එකක් නෑ අපි මෙහෙම කරමුකෝ එයා හෙමින් සීරුවේ ගෙදරට ගිහිල්ලා ඇඳෙන් හාන්සි වෙන්න ඩැඩ්ට නොදැනෙන විදිහට හැබැයි ඔන්න ඔයාමට පොරොන්දුවක් වෙන්න ඕනේ කැරි අහනවා ඒ මොකද්ද කියලා ඔයා අපහු ඔයාගේ ඩැඩ්ට කියලා මේ විදිහට කොහෙවත් තනියම එන්න පොරොන්දු වෙනවද කැරි කියනවා හරි මම පොරොන්දු වෙන්නම් හැබැයි ප්‍රින්සස් ආන්ටිත් මට පොරොන්දු වෙන්න ඕනේ මං මෙහෙ ආවා කියලා තනියම ආවා කියලා ඩැඩට කියන්නේ නැහැ කියලා එම්ල කියනවා හරිම කපටි කෙල්ලේ හරි එහෙනම් අපි දෙන්නම ප්‍රොමිස් වෙමුකෝ එහෙම කියලා දෙන්නම ඇඟිලි දෙක දික් කරලා පින්ක ප්‍රොමිස් වෙනවා ඊට පස්සේ එම්ල අපව කැරිව වැළඳගෙන ආව පික් කරන්න තමයි එන්න හදන්නේ ඔන්න හොරෙන් හොරෙන් කැරියාගේ වත්තට ඇතුල් වෙනවා එම්ලට බයි බයි කියනවා ගේ ගවට කෙට්ටු කරලා කැරි කියනවා ප්‍රින්සස් ආන්ටි ජනෙල ගවට ඇවිල්ලා බලන්න ඔන්න කැරි හිමීට ගෙට ඇතුල් වුණා අය සද්ද නොකර කාමරයටත් ගියා එවෙනකට අතරවන එහා පැත්ත හැරිලා ඉන්නේ අය අඳුර නැගිට පස්සේ එම්ල ජනෙල ගවට ඇවිල්ලා හොරාට බලාගෙන ඉන්නේ හැබැයි ඉතින් මේ ඉන්නේ අතරව කියලා එම්ලට පේන්නේ නැහැ ඔව් එහා පැත්ත හැරිලා ඉන්න නිසා කැරි එම්ල දිහා බලාගෙන ඉන්නවා ඒ වෙලාවේදී අතරව මෙහා පැත්ත හැරෙනවා ඒත් ඉතින් මෙතන කැරි හිටගෙන ඉන්න නිසා එම්ලට පේන්නේ නැහැ මේ ඉන්නේ අතරව කියලා අතර එකපාරට මැස්තික හරින්න හදද්දී එම්ල පහත් වෙනවා කැරිගේ තාත්තා එව දැක්කොත් එහෙම මෙතන ලොක කලබලයක් ඇති වෙයි කියලා හිතලා තමයි එම්ල එහෙම කරන්නේ ඒ අතරේදී අතරව කැරි දිහා පුදුම වෙලා බලන් ඉන්නවා අය මේ නැගිටගෙන ඉන්න නිසා අතරව කියනවා පුතේ මෙහෙට එන්න මොකද ඔයා ඔය කරන්නේ එම්ල කල්පනා කරනවා කෑරිගේ තාත්තා මාව දැක්කොත් එහෙම එයා ප්‍රශ්න කරાવી. මෙයා වෙලාවේ මම මොකටද යාළගේ කාමරයට එබිකම් කරන්න කියලා. ඒ නිසා මං දැන් යන්න ඕනේ. එතෙන් එම්ලිය අපව යහපැත්ත බලලා මෙතනින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.